අපිට තිබෙන එකම රට තමයි රට අපේ ශ්‍රී ලංකා මාතාව තිරිසන් අමන පාහර උච්ච දේශපාලුවන් විනාශ කරන බලාගෙන ඉන්න බැරිම තැන තමයි මමගේ හඬ අවදි කරන්න හිතුවේ ඉවරුවෙන් එක්කෝ මගේ රට එක්කෝ මගේ මරණය මේ දෙකෙන් කෝක වුණත් තෝරගෙන තමයි මේ අමන දූෂිත මේ තිරිසන් මේ පාහර රාජපක්ෂලා මේ රටින් මේ පාලනයෙන් තුරන් කළ යුතුයි කියන හැඟීමෙන් මම මේ සටන ආරම්භ කළේ. අද අපි දකිනවා ජාතිවාදය ආගම්වාදය පතුරුමින් අහිංසක කිසිම දෙයක් නොදත්ත මිනිස්සු පාස්ට් ප්‍රහාරය පාස්ට් වීදා අහිංසක මිනිස්සු පල්ලිවල බල්ල බලන්න වගේ මරලා ඒ පීඩාවට ඒ මරණයට පත්වෙච්ච පාර්ශවයට තිරිසන් විදිහට අපහාස කරමින් නින්දා කරමින් ඔවුන්ම බෝම්බ ගත්ත විදිහට ගහ ගහගත්ත විදිහට ප්‍රචාරයාවින් කරපු ඒ නිත්‍ය ක්‍රියාවන් නිසා අපි බලාගෙන හිටියා. ඒ හැම වෙලාවකදීම මගේ හඬ අගතියට පත්වෙච්ච පාර්ශව විනේ මම ආදි කළා. ඒක දැනුත් ඒක මතුවටත් මා සිතුවා. මේ දූෂිත දේශපාලුව අපේ මේ රත්තරන් රට අපේ ශ්‍රී ලංකාව හැම අතකින් එක පැත්තක් නෙවෙයි කොයි පැත්ත ගත්තත් නූල් මේ රට විනාශ කරන ඉවරයි. කිසිම පැත්තක් මම දකින මොන පැත්ත ගත්තත් හැම පැත්තකින්ම මේ දූෂිත දේශපාලන විනාශයක් නිසා ප්‍රගතියක් ඇති කරලා නැහැ. නිසා මම හිතන්නේ මේක දරා ගන්න බැරුව තමයි මේ තරුණ පිරිස ගෝල් පේස් එකට එකතු වෙලා මේ පර දේශපාලුව අපේ ලංකාවට එපා කියන හැඟීමෙන් මේ හඬ නගන්නේ නිසා. ඒ වගේ මම ඔබට ධෛර්යමත් කරනවා අනුරාධපුරේ ඉඳලා මෙහෙට ඇවිල්ලා ඔබත් එක්ක මේ අරගලේ අවසන් වෙනකම්ම මේක දෙකින් එකක් විසඳ ගන්න තමයි මම ඔබට ඇවිල්ලා පැයකට හරි මෙතනට ඇවිල්ලා ඔබට සත්‍යයක්. ඒ මොකද අපි අතර මේ සියලු ભેදකම් මම දකිනවා මුස්ලිම් ජනතාව, කතෝලික ජනතාව, ඒ අය මෙතන සාමයේ සමගින් ඉන්න අය වගේ මට දක්වන ගෞරවය මේ හැමදේම දිහා බලන්න. සමහරු මේ දෙපාර්ශවයේම බෞද්ධයන් අඬනවත් මම දකිනවා. මම දැක්කම මම දැක්කා එක අම්ම කෙනෙක් මුන්නේ මහගෙන ඉන්නේ ඒක නේ අතෙන් අඬනවා මම. ඒ වගේ මිනිස්සු සහයෝගයට කැමති, සමගියට කැමති, සහෝදරත්වයට කැමති, එකට ජීවත් වෙන්න කැමති. හැබැයි මේ දේශපාලුවන් උන්ගේ පැවැත්ම වෙනුවෙන් අපිව වෙන් කරලා දිනවා. පන්සල, පල්ලිය, කෝවිල වෙන් කරලා දිනවා. ඒ නිසා මම හිතන්නේ මේ සියලු දේවල් පරාජිත කරලා මමත් මේ ක්‍රමය අධ්‍යයනය කළා, අවබෝධ කරගෙන තියෙනවා. ඒ අවබෝධ කරගෙන තමයි මේ සටන අතට ගත්තේ. අද වෙනකොට මම ඉන්න මේ රාජපක්ෂලට පහේ නිසා ඔබ දන්න ඇති ඉන්න පන්සලක් දාන අසාධාරණ ගස්යක ගල් යට ඉඳන සටන්. අදටත් ඔබත් එක්ක ඉන්නවා. මේක අවසානයක් වෙනකන් ඉන්නවා. මේක අතාරින්න එපා. ඊළඟ දූෂිතය මොකාව ඉද දන්න මොන හොර ආවත් මේ අරගලේ අපි කරන්නේ. ඔබට සුදුසු මිනිස්සු ඔය තැන් වලට යවා ගන්න හොරු යවන්නේ. ඔරු යවා ගත්තොත් අපිට වෙන්නේ හැමදාම මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න. එකතු හොරෙක්වත් හොර නාමයක් ගෑවිච්ච පක්ෂයකටවත් ඔබ වචනයකින්වත් සහයෝගය දක්වන්න පුළුවන්. මොකද මේ මෞතුමට අපේ රටට කරේ ලොකුම අපරාධය තමයි මේක පිටකින්. ඒ වගේම මම අතිශය කනගාටුවට පත් වෙනවා අපේ මේ ජීවනකාරී භික්ෂූන් මේ රාජපක්ෂලාගේ නියෙලිට එකට උන්ගේ කාලා දීලා ඇඳලා වාසියට ලාභයට කරන මේ නිඳිත ක්‍රියාවන් දැන් පියසාත්ව ඉස්සය කන්දී සද්ධාතිසල ගලපුඩ ඇත්තේ නානකාරව එකතු වෙලා රාජපක්ෂ කියන බෞද්ධ පාලකයා කියනවා. බෞද්ධ පාලකයෙක් නම් මේ රටේ අඩියක් ගානේ කුඩු මේ තරුණ පරම්පරාව කුඩු ගහලා කුඩු නොගහන තරුණයෙක් හොයාගන්න නැති තරම්.
ඒ තරම් මේ පර දේශපාලුව අපේ රටේ කුඩුද අයිස්ත මත්ද්‍රව්‍ය හැමතැන. හැබැයි මේ දේශපාලකයන්ගේ එකක්වත් මේවා බොන්නේ නැහැ. මේවා බීලා විනාශ වෙන්නේ කවුද? අපේ දරුවෝ. ඒ අහිංසක දරුවෝ. උන්ගේ දරුවෝ ඇමරිකා, උන්ගේ දරුවෝ එංගලන්තේ, උන්ගේ දරුවෝ දුබායි, විවිධ මාලදිවයින විවිධ රටවල. හැබැයි මේවා බීලා මුන් බෞද්ධ වෙන්නේ කොහොමද? අපේ බෞද්ධ නායකයා අපි කියන්නේ අපේ බෞද්ධ නායකයා විනාශ කරන්න තමයි මේ මේ මීගම්මියේ ජුන්ටාවයි ඊළඟට රාමපත්ත මුස්ලිම් අන්තවාදීන් එකතු වෙලා මේ මෙතන ගෝල් ෆේස් එකේ කරන්නේ. මට ඇත්තටම දැන් බෞද්ධ අය මට කතා කරලා පුදුම කම්පාවටපත් වෙනවා මේ සම්බන්ධ මුළු නටන මේ නාඩගම් පිළිබඳ. මෙතන බෞද්ධ අයක් ඉන්නවා, මුස්ලිම් අයක් ඉන්නවා, කතෝලික අයක් ඉන්නවා. මෙතන ඉන්නේ අන්තවාදයක් නෙවෙයි. රාජපක්ෂුඹ දැනගනින් මෙතන ඉන්නේ එක එක බලට ආයේ බලට පල්ලියට යන්න පුළුවන්. බලට පල්ලි මුස්ලිම් අය කසාද බඳින්න පුළුවන්. තෙවල අය කසාද බඳින්න පුළුවන්. දැන් මේ මිනිස්සු එකට කාලා බීලා විනෝද වෙලා අමතිකම් දෙන්න පුළුවන්. හැබැයි ගමේ ඉන්න මොහොමඩුයි සිටිසේනයි තව අනිත් මිනිස්සයයි කොටෝලා ભેද කරලා අන්තවාදීන් කියලා මිනිස්සු හංවඩු ගහලා මිනිස්සුගේ සතුට නැති කරලා. මම දකිනවා මුස්ලිම් අයද කතෝලික තරුණයද පුදුම ආදරෙන් මගේ ළඟට ඇවිල්ලා වැළඳ ගන්නවා. මම දකිනවා එතකොට මගේ හදවත උනා වෙලාවකට නතර වෙනවා. මේ තරම් සාමයෙන් සමගිය මිනිස්සු ජීවත් වෙන ඇත්තටම මම රුපියල් 7කට උඹලා උඹලගේ ආත්මේ විකුණන්න එපා. මේ මිනිසුන්ගේ දුක හැමෝම සන්තෝෂයෙන් ඉන්නවා. මුස්ලිම් අම්මක් අම්මා, දෙමළ අම්මක් අම්මා, කතෝලික අම්මක් අම්මා, මගේ අම්මක් අම්මා හැම මිනිසෙකෙම කඳුලක් ඇහිං වැටෙන්නේ. හැමෝම සාමයෙන් සමගින් ජීවත් වෙන කෙනෙක්. ඒ නිසා කරුණා කරලා මේ වැඩේ කරන්න එපා. විතරක් නෙවෙයි අපි දන්නවා අද වෙනකොට අපේ රටම මේ හොරු මේවා ඇති කරලා වසර 74ක් තිස්සේ මේ රට මංකොල්ල කාපු නිසා මම කියන්න ඕනේ අද දරුවන් ඉතිරි පිටි පැකට් එකේ ඉන්න ගෑස් ටිකේ ඉන්න තෙල් ටිකේ ඉන්න සියල්ලක්ම නැතිව මං හිතන්නේ ඊයේත් මෝටර්සයිකල් වලට රුපියල් 1000යි ඔය වගේ විදියට දාලා තියෙනවා. ඉතින් මේ රටම අසරණ කරලා තියෙනවා, විනාශ කරලා තියෙනවා. ඉතින් මට කියන්න තියෙන රාජපක්ෂ තව දුරටත් වද නොදී ඔබ ඵලයන් විතරක් නෙවෙයි ඔය පිට රටවල් වල අංගලා තියෙන ඩොලර් කෝටි ප්‍රකෝටි ගණනින් ඒවා සතයක් නෑර අපිට ගන්න ඕන. එවැනි කොණ්ඩ පණ ඇති එකෙක් ඊළඟට නායකයා වෙන්න ඕන. මුන් නලවන, මුන් එක ඩීල් දාන නැවත වතාවක් මේ පාසික කුලහාරය තව එකේ පත් කරලා ඌත් රකින්නවා. ඌත් කියනවා ඒකත් කියනවා නම් කවුරුත් මේකට වග කියන්නේ නැහැ කියලා. එහෙම නායකයෝ වැඩක් නැහැ. ඒක රකින්න නායක. අපි කවුරු කරත් සිංහලද, දෙමළද, මුස්ලිම්ද, බෞද්ධ, හාමුදුරුවෝද, පූජකද කවුරු කරත් වරදනව වරද. පිට්ටුවක් කරත් වරදනම් වරද. ඊළඟට වෙන කෙනෙක් කරත් වරදනම් වරද. අන්න එහෙම යුක්තිගරුක සාධාරණ නීතිගරුක රටක් බවට මේකට පත් වෙනවා. ඒ නිසා මම ඔය කීපයක් කොමනයි කිව්වේ හැමතැනම වංචාව, දූෂණය, හොරකම මුන් මේ රටේ ඉන්නේ රටට ආදරේ මිනිසු ටිකක් නෙවෙයි. නාකි හම්පඩ නාකි මුන්ට ඕනි මොනවාද බිස්නස් කාර්යය. ව්‍යාපාරියුට දීවර අමාත්‍යංශ දුන්නොත් ඒකෙන් හොරා කරනවා. තව මේ ගුවන් සේවා අමාත්‍යංශ දුන්නොත් ඒකෙන් හොරා කරනවා. දින දින එක මුදලාල්ල ටිකක් ඉන්නේ අපේ රටම දැන් එහා පැත්තේ චීනයට විකුණලා තව පැත්තකින් ඉන්දියාවට විකුණලා තව පැත්තකින් ඇමරිකාවට විකුණලා අපිට රටක් නැහැ. ඒ නිසා මුන් දේශප්‍රේමී අපේ රටේ බෞද්ධලු. ඉතින් බාර්කාරයක් රටේ ජාතික සංවිධායක වෙච්ච ඉතින් හැම එක මාළ කඩනේ වූ මංචාකාරයේ දූෂිතය තමයි ඔතන ඉන්නේ. මම කියනවා උදහාමුදා අපතුමාට තමුසෙට පොල්ඩක් කියනවා ඔය 225 වෙන්න ඉන්න ජාව ආරංකාරයෝ ඇතුළට දාන්න. ඒ වගේම මේ දැන් ඇවිල්ලා දැන් මම පිළිබඳවත් තොරතුරු ගන්නවා. මම ඉබේ කද්දෙන කොට බුද්ධියන්සේ කියනවා පොලිසියෙන් ඉන්නවා. ඊළඟ පොලිස් පොදි ඇතුළු විවිධ හමුදා අපතිවරුන් එක්ක කියනවා තමුසෙට පොල්ඩක් දෙන්න ඔවුන්ගේ දුක් ගන්න නැතුව. දැන් පහුගිය දවසේ ඩොලර් මුදල් අච්චු ගහලා ඒ අච්චු ගහපු බව කියපු මිනිස්සයා මරලා දැම්මා. මේ ඊළඟට ලසන්ත වික්‍රමතුංග මරලා දැම්මා. විඥාන හෝ ඉතින් මේ රාජපක්ෂලා ඇමරිකාන්තේ ඊළඟට උගන්ඩාවේ ඩොලර් තියෙන බව අංගපු බව ඕස්ට්‍රේලියාවේ තට්ටු 40 ගණන් වල බිල්ඩින් ඔය ඉන්න හැම එකම පොරු බව අනාවරණය වෙලා තියෙනවා. එතකොට මේ පොඩි එකාට විතරද මේ නීතිය? මහයුන්ට මේ හොරුන්ට හැම හොරාම ඉරේ දානවා. ඉරගෙවල් වල ඉන්න මිනිස්සු නිදහස් කරන්න මේ 200 මම කියනවා ඔතන ඉන්න ওই 225න් අඩුම 220ක්
ඔය හොර ජාව අරංකාරය වැතුලට දැම්මනම් අර හිරේ ඉන්න මිනිසු ටික නිකම් නැහැ. හිරේ ඉන්න ඕන මිනිසු ටික තමයි පාර්ලිමේන්තු අහිංසක මිනිසු තමයි හිර ගෙවල් වල දාලා හිර කරගෙන ඉන්නේ. මොකද මේ රටේ සියලු විනාශයන්ට මුල මේ අමන දේශපාලන. කවුරු බැලුවත් දේශපාලකෙක් සම්බන්ධ. දේශපාලකෙක් සම්බන්ධ නැතිනම් ඒ හොරාව අල්ලන. දේශපාලකෙක් සම්බන්ධයි නම් ඒ හොරාව කීයටවත් අල්ලන්නේ නැහැ. අර කාන්තාවක් අපි දැක්කා බෑකේගේ කපලා දාලා ඇවිල්ලා පැය 24ක් යන කලින් යන්නේ. නමුත් මේ පාස්කුමිනී මරුමන් තාම මුන්ට අල්ලගන්න බැරි. මුන් දන්න මේ ඔක්කොම මෙතන සම්බන්ධයි. එකෙක් නෑර මේකට අතිමහත් බෞද්ධරයක් මේ දේශපාලන සම්බන්ධයි. මුන්ගේ කුමාන්තර මිනී මරලා බලයට ආපු කාලකන්ණි පාලනය. ඉතින් ඒ සාපය මුන්ගේ පස්සේ යනවා. මේ රටේ ඉන්නවා සූරු දරාගත්ත ज्ञानु त्यागत्त दारु इन्न तीवर परंपरावक उन तमाय उन्नरा ये होरा गाने के लिए उन्नरा की ना उन्नरा की ना देवत्तर विरित पूर्ण डाले करने उन जीवात को एनी सा दूसरी ता देशपाल के ओके दरे अन्ना तोन दूसरी ता जीवर दारिंग के दरे अन्ना तोन एक को दारु का उल्लाख इन दोन एक को साफ ये रखें අපි ඔබත් එක්ක මේ අරගලයේ අවසන් වෙනවා ඉන්න අපි මේ රට සම්පූර්ණයෙන්ම සුද්ධ කරමු එක පැත්තක් නෙවේ පල්ලියේ පූජකතුමා කරත් මරද වර්ධමයි පන්සලේ හාමුදුරුවෝ කරත් මරද වර්ධමයි මම කරත් මරද වර්ධමයි තව මිනිහෙක් කරත් මරද වර්ධමයි අපි වරදට හැම කෙනෙක්ම වර ජනාධිපති කියලා උඩ සමාව දීලා නිකන් ඉන්න බෑ මේ රටේ හැම ජනාධිපතියෙක්ම කරපු හැම හොරකටම හොරකමටම අනිවාර්යෙන් දඬුවම් ලැබී අපේ රටේ විතරයි මේ ජනාධිපති වරු කරන හැම හොරවඩක් හැම මිනි මරුමකටම උන්ට විදහ. ඉතින් මේ නීතිය කියන එක හරියට ක්‍රියාත්මක වුණොත් අපිට රට හදා ගන්න පුළුවන්. මේ තරුණයන්ට ජය වේවා. රෑ නොනිදා ඇසට නිින්දක් නැතුව පුදුම කැපකිරීමක් කරන බව අපිට පේනවා හැමතැනම. ඉතින් මේ අරගලය නතර කරන්න එපා. ඔබේ අනාගතය අපිත් තව දුර දවසකින් මැරලා යන්න පුළුවන්. ඉතින් මේ අනාගත උපනූපන් දරුපරපුර රටක් තියෙන තෝල ඒ රට ආරක්ෂා කර ගැනීමට සියලු ජාතීන් එකමුතු එක්සත්ව අටයුතු කරන්න බෙදීන් නැති වෙන්න එපා මෙවැනි අපරාධ කරපු පාස්තු ප්‍රහාරය මහා බැංකු මංකොල්ලේ මේ වගේ මේ රට විකුණපු දේශපාලඥයන්ට ඒ වගේම සියලු දෙනාට සාප වෙනවා උන්ට කවදාවත් මේ වගේ ගැරවිලා යන්න පුළුවන් කමක් නැහැ සියලු දෙනාම එක්සත්ව එක අම්මගේ දරුවෝ වගේ බෙදෙන්න එපා राजपक्षे කියන නම ගෑවිච්ච එකක්වත් ආයේ නියුපන කර මේ රටේ රජ වෙන්නේ නැහැ රජ වෙන්න දෙන්නේත් නැහැ එක හොරෙක්වත් ඊට පස්සේ හොරු වෙනුවෙන් කඩේ යන්නකෝ කඩේ යනවනම් උන්ටත් අල්ලගෙන ගහන්න දැන් ওই පාර්ලිමේන්තු යන දිවල් වට කරන්න ඒ වගේ වට කරන්න ඔබ දන්නවා හිටිය පොතන කසිප්පු පෙරපෙරා හිටුගේ කාට මෙච්චර ඉඩම් ආවේ කොහොමද කියලා ඔබ දන්නවා ඉතින් ඒ නිසා තරුණයන්ගේ තරුණ අරගෙන ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා